අමාත්‍යංශයක් කරේම ඩිජිටල් එක මොකද ඒකට විශේෂ මැදිහත්වීමක් කළ යුතු නිසා ඉතින් ඒකට අර ඉතාම දක්ෂ කෙනෙකුත් එවෙල්ල ඉන්නවා අපට උදව් කරන්න ආචාර්ය හාන්ස් 25කට ඒ සීමාව වේවි කියලා 25ටත් අඩු සීමාවේ තියාගන්න ඔබ කටයුතු කරලා තිබුණා. ඒ ඉතිරි බලාපොරොත්තු වන ප්‍රමාණය ඉදිරියේ පුරවන අදහසින්ද නියෝජ්‍ය ඇමතිතුරු පත් කරද්දී නම් අපි හිතනවා අපිට 25ට එහාට යන්න වෙනවා. පටන් ගන්නකොට හැමතැනම අවුල් නිසා. එතකොට ඒවට කිට්ටුවෙන් ඉඳලා හොයන බලන කීප දෙනෙක් ඕන වෙනවා. ඒසාව අපි හිතන් ඉන්නේ මට තම ගාන කියන්න බැහැ හරියට. කෘෂිකර්ම අමාත්‍යංශ කියන්නකෝ කලින් ඇමතිතුරුම පහදවද කොට හිටියා. කෘෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පශු සම්පත්, මහවිලියත් අයිතිනවා. දැවැන්තයි. අපිට අර අර මාසණීපෙකුත් නැහැ නිකන් අර අර හැමෝම മന്ത്രിවරු වෙන්න ඕන නිසා අවුරුදු දෙකක් විතර ගිල්ල ඔය ආස් වෙන්නේ තව කෙනෙක් ගම් හිමේ නැහැ. එහෙම වුණ නැහැ නේද? NetFM Unlimited. සඳුදා කැබිනට් මණ්ඩලයේ පත් කරා 21 දිනකට සීමා වුණා. හැබැයි ජනාධිපතිතුමත් එක්ක ගණන් හදලා බැලුවම 22යි. මේක අසීමිත කැබිනට් මණ්ඩලයක් නොවන බව ඔබ කිව්වා. 25කට ඒ සීමාව වේවි කියලා 25ටත් අඩු සීමාවේ තියාගන්න ඔබ කටයුතු කරලා තිබුණා. ඒ ඉතිරි බලාපොරොත්තු වන ප්‍රමාණය ඉදිරියේ පුරවන අදහසින්ද දැන් සැලසුම් මුදල් ආරක්ෂක ඒ සියලු වක්කීම් ජනාධිපතිතුමා යටතේ තියෙන්නේ ඒවා දිගට මෙහෙම තියෙනවද ඉදිරියේ තව ඇමතිවරුපත් වෙන්න පුළුවන්ද ඉදිරියේ අලුතෙන් ඇමතිවරුපත් කරන දැනට බලාපොරොත්තුවක් නැහැ දැන් තියෙන්නේ අපිට අමාත්‍යංශ 24යි ඇමතිවරු 21යි ජනාධිපතිතුමත් ජනාධිපතිතුමත් එක්ක 22යි එහෙම තියෙන්නේ මොකද අනුරසෝතරේ ගාව අමාත්‍යංශ කීපයක් තියෙනවා අනිවාර්යයක් මේ ආරක්ෂක අමාත්‍යංශේ ඒ වගේම අපි හිතනවා වැඩි බරක් දාලා වැඩි බලයක් යොදන්න ඕන එක තමයි මුදල් සහ ක්‍රම සම්පාදනයකටත් ඕනවා සහ ඩිජිටල් එකටත් ඕනවා. මේ ටික තමයි එතන තියෙන්නේ. ඒක අපි වෙනම අමාත්‍යංශයක් කරේම ඩිජිටල් එක මොකද ඒකට විශේෂ මැදිහත්වීමක් කළ යුතු නිසා. ඉතින් ඒකට අර අර ඉතාම දක්ෂ කෙනෙකුත් එවෙල්ලා ඉන්නවා අපට උදව් කරන්න. ආචාර්ය හාන්ස්. එතකොට ඒ නිසා ඔව්. ඉතින් ඒ නිසා කොහොමත් අපි 25 පන්නන්නේ මේ ඉතුරු එකත් අපිට කඩමුඩියේ මේ පුරවන්න ඕනේ නැහැ. ස්ටෑන් තිබුණාට ප්‍රශ්නයක් නැහැනේ. ඇත්තකට අපේ අදහස තියෙන්නේ නම් මේ 25ට යන නෙවෙයි. අපි ක්‍රමානුකූලව මේක රටට අහුරු වෙද්දි රට තව මේකට හුරු වෙනකොට හුරු වෙනකොට තව එක එක අඩු කරලා මේක තව අඩු කරගන්න. මොකද විශාල ඇමෙන්ද මඩල මොකටද රටකට නේද? අඩු කරගන්න තියෙන්නේ. නියෝජ්‍ය ඇමතිතුරුපත් කරද්දී නම් අපි හිතනවා අපිට 25ට එහාට යන්න වෙනවා. මොකද සමහර ලොකු අමාත්‍යංශයක් අරගෙන යන්න අමාරුයි තනි නියෝජ්‍ය ඇමතිවරයෙකුට සහ ඇමතිවරයාට. එහෙම වුණොත් ඒවා අර කිට්ටුවෙන් ඉඳලා හොයලා බලන ඕන තැන් ටිකක් තියෙනවනේ ආරම්භයේදී මං කියන්නේ නමුත් අපිට අවුරුද්ද දෙකක් යද්දීකොට මේක තවඩු කරත හැකි නමුත් පටන් ගන්නකොට හැමතැනම අවුල් නිසා එතකොට ඒවට කිට්ටුවෙන් ඉඳලා හොයන බලන කීප දෙනෙක් ඕන වෙනවා ඒසාව අපි හිතන් ඉන්නේ මට තම ගාන කියන්න බැහැ හරියටම නමුත් 25කට මදක් වැඩි වෙච්ච නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවක් පත් වේවි එතකොට දැන් එක පැත්තකින් මොකක් හරි සඳුදා ඇමති මණ්ඩලයේ පත් වුණාට පස්සේ ආපු දෙයක්ද අපි මෙහෙම විමසුවොත් දැන් සමහර ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දීර්ඝ කාලීනව වැඩ කරපු විශාල මනාප ප්‍රමාණයන් ඩිස්ත්‍රික්කවල ලබාගත්තු සමහරු අමාත්‍ය මණ්ඩලයේ ඉඳී කියලා විශ්වාස කරපු අයට ඇමති දුර ලැබුණේ ඒ නිසා එවැනි පදනමක් මත සමහරු බලාපොරොත්තු වෙනුත් ඉන්නේ නැති ඒ පදනමක් මත නියෝජ්‍ය ඇමති ප්‍රමාණය වැඩි වෙනවද නෑ අපි කලිනුත් මම හිතන්නේ සමහර අපේ සංවාදවලදී අපි කිව්වා අපේ උපරිම 25 තියෙන්නේ. නමුත් නියෝජ්‍ය ඇමතිතුරු සකස් කරගෙන ඉද්දී සමහරට ඒක ෂූටි එකකින් දෙකකින් වෙනස් වෙන එකට වෙයි කියලා. අපි එහෙම නිකන් අර අර අමාත්‍යකමක් ඉල්ලගෙන නියෝජ්‍ය ඇමතිකමක් ඉල්ලගෙන එහෙම හිතන අය නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ අපිට. නමුත් අපි හිතුවා මේක මෙන්න මෙහෙම මේ ආයතන ගොඩ ගැනීමේදී ඔබ දන්න ඕන තැනක් එහෙමනේ. ගොඩ ගන්නකොට වැටලා තිනක ගොඩ ගන්නකොට ඒවට අර වැඩිපුරම අවධානය යොමු කරන්න පුළුවන් වුණොත් තමයි ලේසි එකත් එක්කදලා ගොඩ ගන්න. ඒ නිසා හැම එකකටම නේ ඔය අමාත්‍යංශ මම උදාහරණයක් ගත්තොත් දැන් කෘෂිකර්ම අමාත්‍යංශ කියන්නකෝ කලින් ඇමතිතුරුම පහදවද කොට හිටියා කෘෂිකර්ම ඉඩම් වාරි මාර්ග පශු සම්පත් මහවිලියත් අයිතිනවා දැවැන්තයි දෙන්නෙකුට බලන්න බෑ එතකොට අපිට සමහර නියෝජ්‍ය ඇමතිතුරු දෙන්නෙක් වගේ ඕන වෙයි ඉතින් ඒක අර අවශ්‍යතාවය සඳහා මිසක් ඒ කියන්නේ අමාත්‍යංශ අවශ්‍යතාවය සඳහා මිසක් පුද්ගලගේ අවස්ථා නිසා එතන අපි ඉන්නේ අනිත් පැත්තේනේ. ඉස්සර අමාත්‍යංශ හැදුවේ මිනිස්සුන්ට අමාත්‍යංශ හැදුවා. ඔව්. අද 60ක් විතර ඉන්නව දෙන්න නිසා කඩ දුන්නා. ඒකෝ තමයි අපිට ආවේ පොල් ඇමති කෙනෙක් හිටියා, කිතුල් ඇමති හිටියා, සීනි ඇමති හිටියා. අපි හැදුවේ එහෙම නෙවෙයි. අපි හැදුවේ රටට අමාත්‍යංශ හැදුවා.
යමාත්‍යංශ අදාළයට බාර දුන්නා කියපින්. ඔව්. දැන් සමහර වෙලාවට මම හිතන්නේ මේ පාර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම ඉන්නේ අලුත් මන්ත්‍රීවරු අනෙක් පක්ෂත් එක්ක බැලුවට පස්සේ. හැබැයි බහුතරයක් ඔබතුමාලගේ පක්ෂයේ ඉන්නේ නවක මන්ත්‍රීවරු. මේ කණ්ඩායම් පත් කරගෙන වර්තමානයේ මෙහෙම ගිහිල්ලා ඉදිරියේදී අවශ්‍යතාවයකදී මන්ත්‍රීවරුන් මාරු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම කතාවක් මං හිතන්නේ යම් තැන්වල දකින්න තිබුණා. එහෙම බලාපොරොත්තුවක් තියෙනවද? නෑ. එහෙම මාරු කරන්න බෑනේ අපිට. මාරු කරන්න බෑ අපිට. ඒ කියන්නේ මේ මේ ඡන්ද ක්‍රමය අනුගත්තම මන්ත්‍රීවරු පත් වෙලා ඉන්නවා. අපි දිස්ත්‍රික් පදනමින් අපි කිසියම් ජාතික ලැයිස්තුවෙන් ඒතොර අපි කිසියම් දිස්ත්‍රික්කයක මන්ත්‍රීවරයෙක්ව අයින් කරොත්ින් ලැයිස්තු ඉලංකේනා ඉන්නවා. ඉලංකේනා ඉන්නේ. අපිට උන කරන්න පත් කරන්න බෑ. ඊට පස්සේ අපිට අර අරමාසනීපිකුත් නැහැ. නිකන් අර අර හැමෝම මන්ත්‍රීවරු වෙන්න ඕන නිසා අවුරුදු දෙකක් විතර ගිල්ල ඔය ආස් වෙන්නේ තව කෙනෙක් ගම් මෙහෙම නැහැ. එහෙම වුණ නැහැ නේද? ඔව් අන්න ඒක. ඒ කියන්නේ මේ අමාත්‍ය මණ්ඩලය දිගටම ක්‍රියාත්මක වෙනවද? දැන් අපි දැක්ක පෞගේ කාලේ කාලෙන් කාලට අමාත්‍ය මණ්ඩල සංශෝධන සිද්ධ වුණා. ඔව් මේ කියන්නේ අපිට කියන්නේ මොකක් හරි දේශපාලනික අවස්ථාවක් මත වෙනසක් කරන්න සිද්ධ වුණත් ඇරෙන්න නැත්නම් වෙනස් කරන්න ඕනේ නැහැ. මේක මෙහෙම යනවා. මොකද ඒ වෙනස් කරන්න ගියාම වෙන්නේ කිසි කෙනෙකුට යමක් පිළිබඳව අධ්‍යයනය කරලා අවධානය දීලා තියාගන්න වෙන්නේ නැහැ නේද? අවුරුද්දක් ඉන්න එක්කෙනෙක්. ඒතර ආයෙක ඉගෙනගෙන එල්ලා මේක හුරු වෙලා එනකොට ආව මරුණු තව හේකට. ඒතර ආයෙතන ගිලා ආයෙ මුල සිට ඉගෙන ගන්න ඕන. ඒක හොඳ ක්‍රමයක් නෙවෙයි. අමාත්‍යංශයට ගිය කෙනා ඒක අල්ලගෙන ඉගෙනගෙන ඒක හරියටම අධ්‍යයනය කරලා අල්ලගත්තට පස්සේ එයා කාලයක් ඉන්න ඕන ඒකේ. එයාගේ යටතේ නියෝජ්‍ය ඇමතිවරයෙක් දෙන්නෙක් හදා ගන්න ඕන. එහෙම නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අර මේක නිකන් අර අර එකිනෙකා සතුරු කර කියන්නේ අවධාරණය කළ කියන්නේ ඒකෙන් එක සතුටු කරන්න තනතුරු හදන්න නැහැ. Net FM Unlimited. Unlimited.